ඔව් අනිවාරෙන් පිළිගන්නවා පිතිකරුවක් වශයෙන් අපි බ්ලේම් එක ගන්න ඕන. ඇත්තරම ගොඩක් කනගාටුයි කණ්ඩායම හැමෝටම. මොකද 50 ඕවර් 6කට 50 ගානකට විකට් දෙයක් තියලා අපිට මේ වගේ බැටින් ලයින් අප් එක 125ට යන්න බෑ. ඉතින් මං ඇතුළුව මං හිතනවා හැම පිතිකරුවෙක්ම වක්කීම් බාර ගන්න ඕන කියලා. දැන් බලාපොරොත්තු වෙනවා ඉදිරි තරඟ දෙක හොඳින් ක්‍රීඩා කරන්න. පුහුණුවීම් කියන්නේ මේ අපි එන්න කලිනුත් හොඳ ප්‍රිපරේෂන් එකක් තිබ්බා අපිට. පුහුණුවීම් උපරිමෙන් කරලා හැම දෙයකටම අපි ලෑස්ති වෙලා හිටියේ. නමුත් අර පිචර්ස් වල එක පාට වෙනස් වෙන ගතියට අපිට හුරු වෙන්න බැරි වුණා කියලා මං හිතනවා. මොකද අපි වෙන ග්‍රවුන්ඩ් වල ඕවර් 6ට 50ක 55ක ලකුණු ගානක් තිබ්බොත් විකට් දෙකට අපි බලනවා 180ක් පුෂ් කරගන්න කොහොම හරි. හැබැයි මේකේ එක පාට තන තීරු වෙනස් වෙනවා. ඉතින් මොකද බෝලේ පරණ වෙච්ච ගමන් බෝලේ ටර්න් එන්න ගන්නවා, බෝලේ සීම් එන්න ගන්නවා. ඉතින් අලුත් පිටත් එහෙම වෙනවා. නමුත් අර අපි ටක් ගාලා හැඩ ගැහෙන්න ඕන ලකුණු ටික පල්ලෙහාට දාගෙන විකට් ටික ඉතුරු කරගෙන ගහන්න. ඉතින් අපිට ඒක කරගන්න බැරි වෙච්ච නිසා තමයි පරාජයපත් වුනේ. මම හිතන එක ලොකු වාසියක් කියලා. මොකද අපි කලින් තරඟ දෙක ක්‍රීඩා කරාම අපි දන්නවා මේකේ මේ මේ ග්‍රවුන්ඩ් වල ගොඩක් කුලම් තියෙනවා. ලොකු බවුන්ඩරියක් හම්බ වෙනවා, පොඩි බවුන්ඩරියක් හම්බ වෙනවා. එතකොට ඒක යූස් කරගන්නේ කොහොමද කියලා අවබෝධයක් තියෙනවා. ඉතින් පිච් එක නම් මං හිතන්නේ පුහුණු තරඟ වලට වැඩි වෙනස් වෙයි. මොකද මේ තන තීරු මං ලේසි නෑ මේ කියවන්න. ඒ කියන්නේ හරි අමාරුයි ඒවා තේරුම් ගන්න. ඉතින් එදා දවසේ පිච් එක හැඩ ගැහෙන විදිහට සෙල්ලම් කරන්න ඕන. කණ්ඩායම මානසිකත්වය ඇත්තම කිව්වොත් තරඟ දෙක පරාජයට පත් වුණාට පස්සේ කණ්ඩායම හැමෝම කනගාටුවෙන් ඉන්නේ. මොකද ලේසි නෑ. ඇත්තටම අපි හොඳ කණ්ඩායමක්. ඒක දන්නවා. මොකද පහුගිය ගහපු ටූර්නමන්ට් ඔක්කොම T20 සීරීස් අපි දිනලාවේ. ඉතින් හොඳ මානසිකත්වයකින් ඇවිල්ලා ගොඩාක් ලොකු බලාපොරොත්තු යාගෙන ඇවිල්ලා පළවෙනි තරඟ දෙක මේ වගේ අවාසනාවන්ත ලෙස ගියාම ඕන ප්ලේ කෙනෙක් ටිකක් වැටෙනවා. ඉතින් ඇත්ත තේරුම් ගන්න ඕන. හැබැයි අපි ක්‍රීඩකයේ වශයෙන් ඒවට මුහුණ දෙන්න ඕන. මොකද අපිට ඉස්සරහටත් අපිට කරුණුත් මේක වෙලා තියෙනවා. ඉතින් නැගිටින එක ඉක්මන් කරගන්න එක තමයි අපේ වක්කීම. asianmirror.lk